දැන් මේ කාගේ කවුද කින්ද මන්ද කියලා පොඩ්ඩක් දැනගන්න ඕනේ. එහෙම නැතුව පන්තියට ඇතුලත් කරගන්න බෑනේ. නන්නාඳුන ළමයි කවුද මේ? කාගේද කියන්නේ? දන්නේ නැද්ද? අතන. ගොරකගා. දන්නේ නැති හින්දානේ කියන්නේ කවුද? කවුද? ගොරකගා ගාව අතන ගොරකගා. ඔව් ගොරකගා ළඟ කවුද? එතන ගෙදර සුමනාවති. ගොරකගා ළඟ සුමනාවති කිව්වේ අර යකා ගහපු සුමනාවති. එක යකේ කිය. ඔය සුමනට ගැහුවේ. ඈ? ඈ? සුමන? ආ සුමනට දැන් මේ නේද පෙරේතෝ ගහනවා පොලිමේ. මේ නගර කුම්බාණ්ඩේ ගාලා තොයිලෙකුත් කරේ දැන් කවුද සුමනගේ කවුරු හරි සුමනගේ කවුද මම කොහෙද සුමනගේ සුමනගේ හැබැත්තේ ආ ඒ හැබැත් ආ ආ ආ හැබැත්තේ කියන්නේ කරුණාවතිලගේ ළඟ ආ මේ අනාර මේ 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 අයියා කෙනෙක් හිටියා නේද අයියා කෙනෙක් ෆොටෝ ගහනයි මගුල් ෆොටෝ ගහනයි ආ ඔව් අයියා ඔව් කරදරයක් වුණා ඈ කරදරයක් වුණා අයියට ස්පිරිටල් මොකද්ද කරදරේ එයා මඩු මගුල් ෆොටෝ ගහන්නේ ඒ ෆොටෝ හරියට දීලා නැද්ද වෙලාවට දෙනවා මිනිහා වෙලාවට දෙනවා එහෙනම් මොකද අර මගුල් ගෙදර ගිහිල්ලා අර තැන්කියු කාඩ් එක දෙන්න එපැයි ඔව් අර මගුල් ෆොටෝ එකේ ෆොටෝ ටික ගහලා ඒක ටික print කරගෙන ටග් ගාලා එන්න ගියා හොඳ ෆොටෝ ටික අරගෙන print කරගෙන බස් එක යනකම තොර තොර ආවා එනකොට එකපාරට break ගැව්වා පස්සේ බස් කාර්යය break ගහපු ගමන් ෆොටෝ ටික බස් එක පුරා විසිරලා ගියා ආ ඉතින් ඊට පස්සේ ඉතින් මිනිහා කැමරාවත් කරෙල්ලගෙන ෆොටෝ මේම फोटो बस කකුල් දෙක බලව ගන්න කියලා ගෑනු ළමයට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා. ගාන නෑ මරන බස් එකේ මිනිස්සු ඇත්තනේ. කතාව. තව අයියා කෙනෙක් හිටියා නේද අර මේ මේ එයා ඉතින් නැග්ග ගමන්ම තමයි. ඈ නැග්ග උඩ. උඩ කියන්නේ පිටරටද? නෑ නෑ උඩ බලන්න. ඒ කියන්නේ නැග්ග කියන්නේ? නැග්ගප ගමන් ඉන්නේ නගිනව බයිනෝ නගිනව බයිනෝ. බයිනෝ නගිනව. අයියට? අයි නෑ පලන්චියේ. ඈ පලන්චියේ. ආ පලංචියේ නගිනව බලන්න. නගිනව බයිනෝ. ඒ මොකද මේ පලංචියද? ඇයි ආ පේන්ටින් එක කරන්නේ? පේන්ටින් කරන්නේ. පේන්ටි පේන්ටි පේන්ටි. ඒ කියන්නේ ඇයි නගිනව බහිනව කියන්නේ? ඇයිල්ලුම වැඩි නිපලක් පේන්ට් වලින්නේ පේන්ට් කරන්නේ. ආ ඒකෙන්ද යා පලංචියමයි. බෑ පලංචියමයි. ඌ පවුලත් තරන් ගිල පලංචියි. ඌ පවුල් කරන පලංචියි. හරි හරි. ඔව් ළමයි. ඒ අවුරුදු කාලේනේ නිපලක් තීන්ත වලට තැහෙන තැනක් තියෙනවා. ඒක තමයි ඒක තමයි. හරි දැන් මෙහෙමයි. දැන් මගේ පන්තියට ගන්න ඕන නම් පොඩ්ඩක් බුද්ධි පරීක්ෂණයක් කරලා තමයි ළමයෙක්ව ගන්න පොඩි සාමාන්‍ය දැනීම කොහොමද කියලා බලන්න ඕන. හරි හරි අපි ඉක්මනින් කරමු. මම දැන් මෙහෙමයි. සාමාන්‍ය විදිහට නෙමෙයි මම උගන්වන්නේ. ඔව්. මගේ ඉගෙනීමේ ක්‍රමය පොඩ්ඩක් වෙනස් අත්දැකීම. හරි හරි. මාත් එහෙමයි. සාමාන්‍ය විදිහට නෙමෙයි මාත් ඉගෙන ගන්න. නෑ නෑ ඔබ සාමාන්‍ය විදිහට ඉගෙන ගනි මම උගන්වන විදිය. අහයි. මට උගන්වන්න එන්න එපා. හරි මං කරේ. හරි දැන් මේක අහගන්න. දැන් හොඳට අහගෙන මේ කතාවක් අනුසාරයෙන් තමයි මේ ගණන් පාඩමක් කරන්නේ. හරි හරි. ගණිතය තමයි වැදගත් වෙන්නේ. මගේ ළඟ ඉන්නවා හාව් පස් දෙනෙක්. වල්හාවද රටහාව. දැන් මං කියුවානේ මෙතන සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ කියලා. ඒක නිසා මේ වර්ග වැඩක් නැහැ. ඔක්කො හරි මගේ ළඟ ඉන්නවා හාව් පස් දෙනෙක්. කන්දික මෙහෙම දිනු. මං දැන් කියුවානේ වර්ග වැඩක් නැහැ කියලා මගේ ළඟ ඔක්කොම ඉන්නවා හාව් පස් දෙනෙක්. හරිද? හාව් පස් දෙනෙක් මගේ ළඟ ඉන්නවා. අර මුඩ වගේ තියෙන මේ මේ. මොකද? නැට්ට තියෙන මුඩ වගේ මේ තියෙනවා. ආවගේ ඉතින් මුඩ තියෙනවනේ කොහොමද ඉතින් මුඩ නැති උන් ඉන්නේ නේ මුඩ තියෙනව කොහොමද මොකද බලන්නේ මම බැලුවේ නිකන් මොකද බැලුවේ නෙර නෙරලා පේනවද කියලා බැලුවේ මම කිව්වේ ළමයෝ හාවන්නේ ආවගේ හාවගේ දැන් හරියට අහගන්න හරි මගේ ළඟ හාව පස් දෙනෙක් ඉන්නවා මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික ඔය ළමයට දෙනවා ඇයි මට දෙන්නේ ඇයි පාක් හදන්න අමාරුයි යකොට පහකට කන්න දෙන්නේ නැහැ බැරි නම් මොන මගුලකට පහක් ගත්තේ අපිට මේ තියෙන වැඩත් එක එකගාගේ හාව හද හද ඉන්න පුළුවන් මේ 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 මම මේ ගණිතේ පාඩමක් කරන්නේ ළමයෝ මේ ඉගෙන ගන්න ඇවිල්ලා එක එකගාගේ හාවන්ට කන්න දෙන්නේ තියෙන දේ තේරුම් ගන්න මම මේ කතාවක් කියන්නේ ආ මේ ගණිතේ පාඩම මම කියන්නේ සංඛ්‍යාවයි වැදගත් වෙන්නේ කියලා ආ මගේ ළඟ හාව පස් දෙනෙක් ඉන්නවා මම දෙන්නේ තියාගෙන ඉතුරු ටික පුතා ඔය ළමයට දෙනවා ඔව් දැන් ඔය ළමයා හොඳට හිතලා බලලා කියන්න දැන් ඔය ළමයා ළඟ හාව කීයද පහක් හිටියා මම දෙන්නේ තියාගත්තා ඉතුරු ටික තමයි ඔය ළමයට දුන්නේ දැන් කියන්නේ හාව කීයද කියලා ඔය ළමයට පස් දෙනයි වැරදි 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 හරියට අහගන්න මගේ ළඟ හාව පස් දෙනෙක් හිටියා මම දෙන්නේ තියාගත්තා ඉතුරු ටික තමයි ඔය ළමයට දෙන්නේ දැන් ඔය ළමයට ළඟ හාව කීයද පස් දෙනයි වැරදි
පස් දෙනා වෙන්නේ කොහොමද? හරි මේ මේ ඇඟිලි බලන්න. මේ ඇඟිලි පහ හාව පහක් කියලා හිතන්න මේ ඇඟිලි පහ. මේ ඇඟිලි පහ හාව පහ. හාව පහක් කියලා හිතන්න මේ ලේසි කරනවා. හාව පහක් කියලා හිතන්න. මේ මුද්ද දාලා ඉන්නේ බැඳපු ආවේද? මේක හරියට දැනගන්න ඕන ඔක ගෑනිත් එක්ක ආව. ආව වගේ නෙමෙයි හා ගෑනිත් එක්ක ඉන්නවා කිය. අම් මාස තුනෙන් තුනට ගහනවා පැටව්. මේ 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 අනවශ්‍ය කතා කියවන්න එපා. මම දැන් ගණන් පාඩමන්නේ කරන්නේ. මේ මුද්ද බැඳලා දාලා ඉන්නේ. ආව බැඳලා හින්දා නෙමෙයිනේ. මම බැඳලා හින්දා. ආ හරකෙක්. ඈ? ඈ? මොකද කිව්වේ? නෑ හරක බැඳලා දාවේ කියලා කලබල. පේනවනේ පේනවනේ දැන් කාලේ හැදෙන ළමයි. ගුරුවරුන්ට කතා කරන්නවත් දන්නේ නෑ. කොහොමද ඉතින් මේගලන්ට උගන්වන්නේ? ගුරුවරයාට වැඩිහිටියට සලකන්න කතා කරන්න ගරු කරන්න දන්නේ නැහැ. සලකන්න ගරු කරන්න නෙමෙයි අඩු ගානේ වැඩිහිටියා කියන එකේ තේරුමවත් මේ ළමයි දන්නේ නැහැ. දැන් හැදෙන්නේ. ආ ඒක දන්නවා. වැඩිහිටියා කියන එකේ තේරුම? ඔව් ඒක දන්නවා. මොකක්ද වැඩිහිටියා කියන එකේ තේරුම? වැඩිහිටියානේ. ඔව්. වැඩිහිටියා. ඔව් කියනවා ඉතින් තේරුම මොකක්ද? වැඩිහිටියා කියන්නේ හිටියා වැඩි කියන්නේ. දැන් යන්න කාලේ ආවේ.